ナムタスバグブトアラハトサンマサンブッダス。ナムタスバグブトアラハトサンマサンブッダス。ナムタスバグブトアラハトサンマサンブッダス。エアプギーサーストゥーウ。サンマサンブドラジャーナンバハンセーテ。アプハマディナーゲームナマスカーリエヴィヴァ。アダヴィヴァーネイトゥルインオベテアバダハラニカランニヴィヴァーネイトゥルペヘディディカルマルプジャーヴィアーティーサンバンドデシャナキペアカピニマウトパッカラアダパハンプジャーヴィサンバンドイタムヴェデガタアティアコベテマトゥカランナピカルパナカラエキタムヴェデガタワスタワクヘイトゥパハンプジャーヴィトゥルサンプーランアティーサマージェガタヴィラネヘキエラヤピヒタニパハンプジャーヴィサンバンドヴィヴィヴァネパダナムカラガタヴィパッサナーヌグヒタヴェデピリヴィラクヴィダーシャナーヴィサンバンドパニヴィディアクパハンプジャーヴィトゥルイタギャンブリンサタハンヴィラディエンサパハンプジャーヴィエスュカラガナピパハンプジャーヴィタアルタカタネアクヴィディエタデシャナーキペアクヴィヴァネトゥルインビュータカランバラプロトゥエノパハンプジャーヴィアルティディハベルワハマペティエレノアアピハマダーマッパハナクプジャーカランコテパハンプジャーヴィヨダーガンガータヴァティエノアガナサーラップディッペーネディペーネタマダンシナティロカディパンサンブッダンプジャーミータモーノダンサマハライメティナプジャーミータタガタンキエラキエノアプジャーミータタガタンキエノコテアルティサンプルのヴィンネ。ポジャミタムーノダンキエラタマイパハンプジャーヴィアルティアピ、ヨダーガンニ。イランゲテ、パハンプジャーヴィサンバンドム、パスチャーカーニヨダーガン、タウィタグ、プレカタガータワクティノア。エタマイ、サッダーヤ、サンプディティネ、ディペネ、タマダンシナ、ティロカディパン、サンブッダン、ポジャミタムーノダンキエラ。メビディアンキニックパウチカラノ。でメディディアタム、ランカーヴィ、ガータヴァ、パリハラネカラン、ミニスプルドゥエライノ。ヘマダマッパーヘ、ニヴェスヴァル、パハンダルヴァノ。ヘベイ、パハンダルヴァン、プラマネータ、ミニスングジーヴィティ、プラキニャーヴィン、ダルヴァノアデキエラ、ゲタルヴァクパウティノ。プラキニャーヴィン、ダルヴァガトゥ、プラキニャーヴァトゥル、ダルヴァガトゥ、ハダヴァタク。プラチナーヴィン、ダルガトテ、ダルガニマトゥルタマイ、サダータニカニヴィーム、サダータニカシャンティアパワティネ。で、ミキサララアテティギオトン、ガナサーラップディテネケナ、ガタヴィサララダハセタマイ、テルドヨダ、ガナウティレアキヨダ、で、パハナカ、アクルティ、ハダヴァテット、ナガガン。エトクメディケ、サンカルネアキディエタ、サハテルヴァルサハ、シレ、ティレイ、エカトゥインメパハナデルワーテパシパハンデルエヴィレミンパワティノエトゥメパハンデルラッティレアッティルッキエンサーデカトゥネイタムヴィシェシャイデルラッティルッティレアデキエンサーデカトゥネメイタムヴィシェシャイエトゥメカーランアトゥネイカトゥインタマイアーロケウィディアンニー、オナトゥルパレアキディエテ、アーロケウィディアノ。アーロケウィディマテカメ、アーロケウィディマトゥル、タワティクタラディアクヴィナワ、アンドゥルネシアノ。エトゥパハナデルヴィメアルテトゥルエカ、アーロケウィディナワ、アニテカンドゥルネシノ。サンサーリカアンダカーレ、ドゥルカル。ディペンタマダンシナ、ティロカディパンサンブッダン、ティロカディパン、トゥンロケーテム、ディペアグバンドウ、ブドゥレジャーナンバハンセイテ、メパハン、プデナワーキン、アダハサイガータウィティン、ヘベメガータウァティク、パハンサンバンダ、ケンダレガタパニウィディ、パハニカタウディハ、ベルウハム、パハニソバハウィディハ、ベルウハム、パタティーレノア、パハニキエビーマサハ
මේ පුද්ගලයා තුළ ඇතිවෙන අභ්‍යන්තරික හේතුඵල දහමේ ක්‍රියාවලිය තුළ කිට්ටු වෙච්ච බවක් සමීප බවක් තියෙනවා. දැන් තවත් කෙනෙක් පාවිච්චි කරනවා සද්ධාය සම්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදා. සද්ධාය සම්පදි සද්ධාවෙන් සම්පාදනය කරපු ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට පුදනවා කියන භාගතුන් වහන්සේ විශ්වාස කරගෙන සම්මාදිට්ඨික ශ්‍රාවකෙක් විදිහටයි මේ පහන සකස් කළේ. එබඳු සද්ධාවෙන් සම්පාදනය කරපු තිරෙන් සහ තෙලින් සාරවත් වෙච්ච මේ පහන් දැල්ලෙන් සසර අන්ධකාරයේ දුරුකොට වදාළ සසර අඳුර දුරුකොට වදාළ භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා කියන අදහස ගන්නත් පුළුවන්. පින්වත්නි, ඔබ දන්නවා ඔබ තුළ නිරායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාත්මක වීම කුමක්ද? හැම වෙලාවකම ඔබ තුළ නිවි නිවි පත්තු වෙන ස්වභාවයක් පවතිනවා. දැන් පහනේ ස්වභාවය බලන්න, පහන් දැල්ලත් ක්‍රමානුකූලව නිවි නිවි යනවා. ඒතර පහන් දැල්ල නිවි නිවි යන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. පහන් දැල්ල නිවි නිවි යන්නේ තෙල් දෙවි දෙවි යන නිසා. ඒතර තෙල් දෙවි දෙවි යන්නේ කුමක් නිසාද? තෙල් දෙවි දෙවි යන්නේ තිරයත් එක්ක ඇවිලෙන නිසා. ඇවිලෙමින් තෙල් ටික දහණය වෙනවා. එවනම් අපිට එකක් පැහැදිලි, මොකක්ද? තෙලුත් දැවි දෙවි යනවා, තිරයත් දැවි දෙවි යනවා. එතකොට පහන් තිරයත් දැවි දෙවි යනවා, තෙලුත් දැවි දෙවි යනවා. නමුත් අපට හිතෙනවා ආලෝකය එක දිගටම පත්තු වෙනවා කියලා. අපේ තියෙන අවිද්‍යාවට අපි හිතාගෙන ඉන්නවා එක දිගටම පත්තු වෙනවා කියලා. පින්වත්නි, තෙලුත් දැවි දෙවි යනවා නම් තිරයත් දැවි දෙවි යනවා නම් පහන් දැල්ලත් නිවි නිවි පත්තු වෙනවා නම් ආලෝකයත් නිවි නිවීමයි දිස් වෙන්නේ. ආලෝකයත් නිවි නිවීමයි දිස් වෙන්නේ. නමුත් මේක තමයි ආයතනයන්ගේ ක්‍රියාත්මක වීම, ආයතනික ක්‍රියාවලිය. මේ පහනේ ක්‍රියාවලියත් චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන ආයතනයන්ගින් අත්දකින අත්දැකීම තුළ, ආයතනයන්ගින් අත්දකින අත්දැකීම තුළත් අපි තුළ මුලාවක් පවතිනවා මේ ආයතනයන්ගේ අත්දැකීම් සියල්ල එක දිගට අත්දකිනවා කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට චක්කායතනය, චක්කායතනයේ ක්‍රියාත්මක වෙන්නේ ඇස සම්බන්ධ නාම රූප ධර්මයන් සකස් වෙච්ච තැනකයි. ඇස සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ පහළ වීම නිසා තමයි චක්කායතනයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට චක්කායතනයක් විදියට ආයතනික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පින්වත්නි නාම රූප ධර්මයන්ගේ එකතුවෙන්. නාමයත් රූපයත් ධර්ම දෙක එකතුවෙන්. එතකොට ආයතනයක් පහළ වෙනවා. එතකොට මේකම තමයි පින්වත්නි තෙල්ද තිරයද එකතු වීමෙන් දැල් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ දැල් වෙනකොට අපට හිතෙනවා එක දිගටම සිද්ධ වෙන සංසිද්ධියක් පවතිනවා කියලා. මේ ලෝකේ එක දිගට සිද්ධ වෙන සංසිද්ධි නෑ. නමුත් අපේ අවිද්‍යාවට අපි හිතාගෙන ඉන්නවා අපට පේනවා, පේන මට්ටමේම ඇහෙනවා, ඇහෙන මට්ටමේම ආයෙ පේනවා, පේන මට්ටමේම දැනෙනවා, දැනෙන මට්ටමේම හිතෙනවා. ඇහෙන එකත්, පේන එකත්, දැනෙන එකත්, හිතෙන එකත්, ඇහෙන එක, පේන එක, දැනෙන එක, හිතෙන එක මේවා එක දිගට සිද්ධ වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇහෙන එක, පේන එක, දැනෙන එක, හිතෙන එක එක දිගට වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඇහෙන එකත්, පේන එකත්, දැනෙන එකත්, හිතෙන එකත් මේවා එක දිගටම සිද්ධ වෙනවා නෙමෙයි. ඇහෙන මට්ටමේ පෙනින්නේ, පෙනෙන මට්ටමේ දැනින්නේ, දැනෙන මට්ටමේ හිතෙන්නේ. එහෙමනම් ඇහෙනකොට, පේනකොට, දැනෙනකොට, හිතෙනකොට ඒ ඒ තැන්වලදී නාම රූප ධර්මයන් එකතු වුණාමයි ඇහෙන්නේ. ඒ ඒ තැන්වලදී නාම රූප ධර්මයන් එකතු වුණාමයි දැනින්නේ.
ඒ තැන්වලදී නාම රූප ධර්ම එකතු වුණාමයි හිතෙන්නේ. ඇහෙන එකයි පේන එකයි දැනෙන එකයි හිතෙන එකයි ඔක්කොම එකපාර වෙන්නේ නැහැ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ මේ ආයතන හයෙන් අත්දැකීම් එකපාර ගන්න බෑ කියලයි. එතකොට මේ අපේ අවිද්‍යාවට අපි හිතාගෙන ඉන්නවා මේ ඔක්කොම එකට වෙනවා කියලා. දැන් ඔබට අද බෞද්ධ රූපවාහිනිය බලාගෙන ඉන්නකොට මම කතා කරන වචන ඔබට ඇහෙනවා. ඒ වචන ඇහෙනකොට ඔබට මාව පේනවා රූපවාහිනිය හරහා. එතකොට ඔබ හිතාගෙන ඉන්නවා මේ පේන වෙලාවෙම මේ ස්වාමිනාස් කියන එක අපිට තේරෙනවා කියලා. නෑ පින්වත්නි. පේන වෙලාවෙම ඇහින්නේ නෑ. ඇහෙන වෙලාවෙ පේන්නෙත් නෑ. ඒ තැන නාම රූප ධර්මයන් සකස් වීමෙන් පේන මට්ටම එනවා. ඒක නිරුද්ධ වෙලයි ඇහෙන මට්ටම ඉන්නේ. ඒක නිරුද්ධ වෙලයි ආයේ පේන මට්ටම ඉන්නේ. මේක එහෙමනම් නිරුද්ධ වී යන ලෝකයකයි අපි ඉන්නේ. දැන් පහනි තෙල් ටික පිච්චි පිච්චි යනකොට, තෙල් ටික දැවි දැවි යනකොට, තිරයත් පිච්චි පිච්චි යනවා නම්, තෙල් ටිකත් දැවි දැවි යනවා නම්, පින්වත්නි පහන් දැල්ල විතරක් එක දිගට පත්තු වෙනවා කියලා අපිට කියන්න බෑ. පහන් දැල්ලත් නිවි නිවි නම් දැල් වෙන්නේ, ආලෝකයක් නැවත නැවත නිවි නිවි විහිදෙනවා කියන එක සාධාරණයි. ඒක ලෝකේ සාධාරණ කතාවක්. ඒක අසාධාරණ කතාවක් නෙමෙයි. ඒක සාධාරණ කතාවක්. පහන් දැල්ලද, පහන් තිරයද, ඒ වගේම තෙල් ටිකද ඔක්කොම දැවි දැවි යනවා නම් ඒ පහන් දැල්ල විහිදීමෙන් විහිදෙන ආලෝකයද විහිදෙමින් නැවත නිවි යනවා, විහිදෙමින් නැවත නිවි යනවා. මෙන්න මේ විදියටයි පහනේ කතාව සම්පූර්ණ වෙන්නේ. නමුත් පහන් දැල්ල දිහා ඔබ බලාගෙන ඉන්නකොට ඔබට හිතෙනවා ඇති මේ පහන් දැල්ල එක දිගට පත්තු වෙනවා කියලා. පින්වත්නි පහන් දැල්ලක් එක දිගට පත්තු වෙන්නේ නැහැ. අපේ තියෙන අවිද්‍යාවට අපි එහෙම හිතාගෙන ඉන්නවා. ඇත්තටම පින්වත්නි මේ දැවි දෙවි යන ක්‍රියාත්මක වීම, නිවි නිවි යාම, පහනේ කතාව සහ මගේ කතාව අතර වෙනසක් නැති බව අපට මේ නාම රූප පරයයන් පහනේ සංසිද්ධිය දිහා බලන්න පුළුවන් වුණොත්, මේ ආයතනයන්ගේ පහළවීම නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යනවා කියලා පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ ගැඹුරු කතාවක් පහන තුලින් තේරුම් ගන්නත් පුළුවන්. දැන් ඔබට මතක ඇති, දැන් පහනේ තෙලුත් දැවි දැවි යනවා, තිරයත් දැවි දැවි යනවා. එහෙමනම් අපිට එකක් සාධකයක් ඔප්පු වුණා. මොකද්ද? පහන් දැල්ලත් නිවි නිවි පත්තු වෙනවා. පහන් දැල්ල නිවි නිවි පත්තු වෙනවා නම්, පහන් දැල්ල නිවි නිවි පත්තු වෙනවා නම්, පහන් දැල්ල පත්තු වීමෙන් විහිදෙනවා නම් ආලෝකයක්, ඒ ආලෝකයත් එක දිගට පවතින්නේ නැහැ. ඒ ආලෝකයත් නැවත නැවත නිරුද්ධ වෙවි යනවා. පින්වත්නි නාම රූප ධර්මයන්ගේ එකතුවෙන් මේ නාම රූප ධර්මයන්ගේ එකතුවෙන් ආයතන සකස් වෙනවා. එතකොට ආයතන සකස් වීමේ ක්‍රියාවලිය ස්පර්ශ වෙනවා. ස්පර්ශය කියන්නේ ඇසද, රූපයද, චක්කු විඥානයේ දෙකතු වෙනවා. ඇසද, රූපයද, චක්කු විඥානයේ දෙකතු වෙනවා. හරියට තෙලුයි තිරයයි, ඊට පස්සේ තිරය අවුලුවා ගැනීමයි. එහෙමත් නැත්නම් අපි තව විදිහකින් ගන්න පුළුවන්, තෙල්ද තිරයද පහනද කියලා අපිට ගන්නත් පුළුවන්. පහනකුත් තියෙන්න එපාය පත්තු වෙන්න. තෙල් දාලා පත්තු කරන්න මොකක් හරි දෙයක් තියෙන්න එපාය. එතකොට තෙල් ටිකකුත් තියෙනවා, තිරයක් තියෙනවා, පහනක් තියෙනවා. හරියට ඇසයි රූපයයි චක්කු විඥානයයි වගේ. ඒ තුන එකතු වුණාට පස්සේ ඒ තුන එකතු වුණාම ඇවිලෙනවා. ඇවිලෙනවා. පහනයි තෙලුයි තිරයයි සාධක තුන එකතු වුණාම පස්සේ තමයි පත්තු කරගන්න පුළුවන්. එතකොට මේ පත්තු වීම කියන එක පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ හරියට ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීම ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා. ඒ විඳීම හට ගන්නකොට අපි පුරුදු වෙලා ඉන්නවා සුඛ වේදනාව තුල මුසපත් වෙන්න, දුක්ඛ වේදනාව තුල අඬා වැටෙන්න. ඒක සාමාන්‍ය පෘථග්ජන ලෝකයට අයිති ක්‍රමයක්. සුඛ වේදනාවෙන් සතුටු වෙනවා, දුක්ඛ වේදනාවෙන් අඬා වැටෙනවා. එතකොට සුඛ වේදනාවෙන් සතුටු වීමත් දුක්ඛ වේදනාවෙන් අඬා වැටීමත් කියන එක සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකයාගේ ස්වභාවය. එතකොට මේ වේදනාව නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. ඇයි?
වේදනාව සකස් වුණු ස්පර්ශය අනිත්‍යයි. ඒ කියන්නේ පහන් දැල්ල දැල්වින එක නිත්‍ය එකක් නෙමෙයි. ඒක නිවි නිවි දැල්වෙනවා, නිවි නිවි දැල්වෙනවා. ඒක වේගයේ වැඩිකමට අපිට හිතෙනවා පහන් දැල්ල එක දිගට පත්තු වෙනවා කියලා. නමුත් එක දිගට පහන් දැල්ල පත්තු වෙන්නේ නැහැ. නිවි නිවි ඇයි පහන නිවි නිවි පත්තු වෙන්නේ? තෙල් ටිකක් නිවි නිවි තෙල් ටිකක් දැවි දැවි යන්නේ. තිරයක් දැවි දැවි යන්නේ. තිරයක් දැවි දැවි යන්නේ. එතකොට තෙල් ටිකද තිරයේද දැවි දැවි යනවා නම් ආලෝකයේ දැවි දැවි දැල්වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. එවන ඒකත් දැවි දැවි දැල්වෙන්නේ. ඒ දැවි දැවි දැල්වෙනකොට පින්වත්නි ස්පර්ශයත් අනිත්‍යයි. ස්පර්ශය නිසා හටගත්තේ යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවත් අනිත්‍යයි. වේදනාව නිසා උපදින යම් තණ්හාවක් තියෙනවා නම් තණ්හාවත් අනිත්‍යයි කියලා ඒ ශ්‍රාවකයාට අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් විදිහේ ප්‍රබල කර්මස්ථානයක් තමයි පහන් පූජාව ඇස්සේ තියෙන්නේ. ඒතර පහන් පූජාවේ පැති කීපයකින් කතා කරන්න පුළුවන්. ඉදිරියට අපි මේ පහන් පූජාවේ ඊටාම වැදගත් පරයායන් කීපයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබ මතක තියාගන්න පින්වත්නි මේ ලෝකේ පහන් පූජාව තුල පහන දැල්වුවාම කාරණා දෙකක් සිද්ධ වෙනවා. ඒ කාරණා දෙක තමයි එක කාරණයක් තමයි ආලෝකයේ විහිදී යනවා. එක කාරණයක් තමයි අඳුර නැසී යනවා. ඒතර මේ අඳුර නැසී යාම කියලා අපි කතා කරන්නේ අඳුර නැසෙනවා කියලා අපි කතා කරන්නේ මෝහාන්ධකාරයේ නැසී යනවා පුද්ගල సంతානිය තුල. ආලෝකේ පැතිරෙනවා කියලා කියන්නේ දැන් පහන දැල්වුවාම ආලෝකේ පැතිරී යනවා. ආලෝකේ පැතිරෙනවා කියලා කියන්නේ ප්‍රඥා ලෝකයේ දැල්ුණා කියන එකයි. ඒ ප්‍රඥා ලෝකයෙන් තමයි පින්වත්නි අවිද්‍යා අන්ධකාරයේ නැසී යන්නේ. ප්‍රඥා ලෝකයෙන් තොරව අවිද්‍යා අන්ධකාරයෙන් නැසා ගන්නට වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා ඔබ හැමදිනාගේම ජීවිතය තුළ ප්‍රඥාවෙන් දල්වා ගැනීමක් තිබිය යුතුයි. ඒ ප්‍රඥාවෙන් දල්වා ගැනීම තුළ පින්වත්නි අවිද්‍යාවේ අන්ධකාරයේ නැසී යනවා. ඒ අවිද්‍යාවේ අන්ධකාරයේ නැසී යාමත් එක්ක මේ පුද්ගලයාගේ චින්තනයේ සම්මාදිට්ඨියට විවෘත වෙනවා. සම්මාදිට්ඨියට විවෘත වෙනවා. නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හිතාගෙන හිටපු සාරය සත්‍ය වශයෙන් නොපවතින බවත් නිත්‍ය සාරයක් හෝ සුඛ සාරයක් හෝ ආත්ම සාරයක් හෝ මේ ලෝකේ නැති බවත් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත හැකි සාරයක් ලෝකේ සත්‍ය වශයෙන් නොපවතින බවත් ඒ ශ්‍රාවකයාට තමන්ගේ ජීවිතය තුළින්ම අත්දකින්න පුළුවන්. එතකොට මේ අනිත්‍යතාවයේ පිළිබඳ පණිවිඩයක් පහන තුල පවා අත්දකින්න පුළුවන්. ආලෝකයේ විහිදෙනකොට ඒ ආලෝකයේ විහිදීමත් එක්කම පින්වත්නි අන්ධකාරයේ නැසී යන්නේ යම්සේද ඒ අන්ධකාරයේ නැසීම අපට දකින්න පුළුවන් අවිද්‍යාවේ මෝහාන්ධකාරයේ නැසී යාම. පින්වත්නි පුද්ගලයා තුළ පවතින මෝහය සුළුපටු එකක් නෙමෙයි. අපි තුළ විශාල වශයෙන් මෝහයක් පවතිනවා. අපි තුළ මෝහය කොච්චර උඩුදුවලද කියනවා නම් අපි ඇස පරිහරණය කරන්නේ මුලාවෙන්, කන පරිහරණය කරන්නේ මුලාවෙන්, නාසය පරිහරණය කරන්නේ මුලාවෙන්, දිව පරිහරණය කරන්නේ මුලාවෙන්, කය පරිහරණය කරන්නේ මුලාවෙන්. පරිහරණය කරන ලෝකයේ තුල අපට පින්වත්නි මුලාවක් පවතිනවා. ඒ මුලාව සුළුපටු එකක් නෙමෙයි. ඒ මුලාව සුළුවෙන් සලකන්න බෑ. ඒක විශාල මුලාවක්. එතකොට ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට අපි සත්‍ය වශයෙන් නිත්‍ය සුඛ ආත්ම කියලා සාරයක් ඇත කියලා රූපේ පැත්තෙන් හිට ගන්නවා. මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. එක්කෝ ඇස පැත්තෙන් හිට ගන්නවා. එක්කෝ චක්කු විඥානයේ පැත්තෙන් හිට ගන්නවා. ඇසද රූපයද චක්කු විඥානයේද කියන මේ පැති වලින් ඒ පුද්ගලයා හිට ගන්නවා. එතකොට යා ඇසෙන් දකින ලෝකේම මුලාවෙන් දකිනවා. යා ඇසටත් මුලා වෙනවා. රූපේටත් මුලා වෙනවා. චක්කු විඥාණයටත් මුලා වෙනවා. චක්කු සම්පස්සේටත් මුලා වෙනවා. චක්කු සම්පස්සජා වේදනාවටත් මුලා වෙනවා. රූප සංඥාවටත් මුලා වෙනවා. රූප සංචේතනාවටත් මුලා වෙනවා. රූප විතර්කයටත් මුලා වෙනවා. රූප විචාරයටත් මුලා වෙනවා. අවසානෙට මේක බැරෑරුම් අවස්ථාවක් දක්වා උඩු දුවනවා. රූප තණ්හාවටත් මුලා වෙනවා. ඔය විදියට පින්වත්නි ඇස හරහාද කන හරහාද
නාසය හරහාද දිව හරහාද කය හරහාද මනස හරහාද පුද්ගලයා තුළ මුලාවක් පවතිනවා. එතකොට මේ මුලාව පවතින්නේ මෝහය නිසා. හරියට පහන දැල්ලුවාම මෝහන් අන්ධකාරයේ නැසියාම පහනේ එක ක්‍රියාවක්. හැබැයි පහනේ අන්ධකාරයේ නැසෙනවත් එක්කම පහන තව ලස්සන දෙයක් කරනවා. පහන හරහා පින්නත් ලස්සන දෙයක් වෙනවා. අඳුර නැසියාම විතරක් නෙමෙයි අඳුර නැසියාමත් එක්ක ආලෝකේ පැතිරෙනවා. පහන දැල්ලුවාම අඳුර නැසෙනවා එක පැත්තකින්. ඒ අඳුර නැසී යනකොට අනිත් පැත්තෙන් පින්වත්නි ආලෝකේ පැතිරී යනවා. එතකොට මේ ආලෝකේ පැතිරෙනවා කියලා කියන්නේ හරියට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව බලනකොට මෝහාන්ධකාරයේ නැසෙනකොට ඒක ප්‍රඥාවේ ආලෝකයයි දිස් වෙන්නේ. එතකොට ප්‍රඥාවේ ආලෝකය දැන් ගොඩාක් දිනක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පැහැදිච්ච අය ඒ අය තමන්ගේ ජීවන වෘතාන්තය තමන්ගේ කතාව පැහැදිලි කරේ කොහොමද? ඒ අය බුදුරජාණන් වහන්සේට කොහොමද මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් ලැබිච්ච ආලෝකය ගැන පැහැදිලි කළේ? ඒ අය කිව්වේ අන්ධකාරෝ අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරේය. යන්නේ කොහෙටද? වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ඉන්න ලෝකයකට. අඳුරු වෙච්ච ලෝකයකට. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරේය. අඳුරු වෙච්ච ලෝකයකට තෙල් පහනක් දැල්වලා ආලෝකේ දුන්නා වගේ ඔබ වහන්සේ මට මගේ දැස් පෑදුවා. ඔබ වහන්සේ මගේ දැස් පෑදුවා. ඒයි සතුටුනි හිම අභික්කන්තං බෝ ගෞතම. ගෞතමයන් වහන්ස අතිශයින්ම යහපත්. අතිශයින්ම සුන්දරයි. අභික්කන්තං බෝ ගෞතම සියතාපි බෝ ගෞතම නික්කුජ්ජිතං මා උකුජ්ජේ යටට හරෝපේ කුඩුකුරු කළා වගේ. පටිච්චන්නම් වා විවරය තිරේකෙක් වහපු එකක් තිරේ ඇරියා වගේ. ඒක එක තැනක තියෙනවා. මූල්ලස්සව මග්ගං ආචික්කේය පාර වැරදිච්ච මිනිහෙකුට පාර පෙන්නවා වගේ. ඒකේ මේ පහණේ කතාවක් තියෙනවා. කොහොමද? අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරේය. අඳුරු වෙච්ච ලෝකයක් කට්ට කරවලයි. පුදුම කරවලයි. තවත් අය ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. එච්චරට අන්ධකාරයි. එබඳු අන්ධකාරයකට අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරේය. අඳුරු වෙච්ච ලෝකයකට තෙල් පහනක් දැල්වා ආලෝකේ දුන්නා වගේ ඔබ වහන්සේගේ ධර්මයේ. එහෙමනම් පහණේ දැල්වීමෙන් අඳුර නැසීම එකක් ආලෝකේ පැතිරීම එකක්. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් විහිදෙන්නේ ප්‍රඥාවේ ආලෝකයයි. ප්‍රඥාවේ ආලෝකයයි. එතකොට මේ ප්‍රඥාවේ ආලෝකයේ විහිදෙනකොට අපිට ලෝකේ යථාර්ථය පේනවා. අඳුරේ දෙයක් ගැන හරියට කියන්න බෑ. හැබැයි යම් තැනක එතන ආලෝකයේ තියෙනවා නම් එතන තියෙන දේවල් ගැන හරියට අදහසක් අපිට කියන්න පුළුවන්. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටියෙන් අතපොත ගගා ඉන්න ලෝකයකට මිත්‍යා දෘෂ්ටියෙන් ඇවිද ඇවිද ඉන්න ලෝකයකට මිත්‍යා දෘෂ්ටිය මතම ගිලිලා බැහැලා ඉන්න ලෝකයකට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මාලෝකයෙන් තමයි යථාර්ථය පේන්නේ. කුමක්ද යථාර්ථය? ඇතිවෙමින් නැතිවෙමින් පවතින ලෝකය. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන පරියාය. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හටගනී. සියල්ලම නිරුද්ධ වී යයි. හටගෙන හටගෙන නිරුද්ධ වී යන කතාව පහන් දැල්ල දැල්වෙන වෙලාවෙත් ඒ දැල්වෙන පහන් දැල්ල තුලින් ආලෝකයේ පැතිරෙන වෙලාවෙත් ආලෝකයේ තුලින් අඳුර නැසී යාමේ අවස්ථාවෙත් මේ යථාර්ථය දකින්න පුළුවන්. පහනේ තෙල් දැවීම සහ තිරේ දැවීම තුල පහනද පහනේ තෙල්ද තිරයද කියන සාධක තුනම පහන දැල්ව ගන්න අවශ්‍යයි වගේ ආයතන ලෝකෙන් අද්දකීම් ගන්න ඇසද රූපයද චක්කු විඥානයේද අවශ්‍යයි. කනද ශබ්දයද සෝත විඥානයේද අවශ්‍යයි. නාසයේද දිවද ගාන විඥානයේද අවශ්‍යයි. නාසයේද සුවඳද ගාන විඥානයේද අවශ්‍යයි. දිවද රසයේද ජීවහා විඥානයේද අවශ්‍යයි. හරියට පහනද තෙල්ද තිරයද අවශ්‍යයි වගේ ඒ වෙලාවට පින්වත්නි ඒ විදියට දැල්ව ගන්නකොට ඒ ශ්‍රාවකයා තුළ නිවීමක්මයි උද්ගත වෙන්නේ. සුවපත් වීමක්මයි උද්ගත වෙන්නේ. එතකොට මේ විදියට ආයතන ලෝකයේ දැක්කොත් එයා තුළ ප්‍රඥා ලෝකෙමයි විහිදෙන්නේ. එතකොට මේ දැල්වෙන පහනද දැල්වෙන පහන් දැල්ලද ඒ වගේම තිරයද තෙල්ද මේ සියල්ලම දැවි දැවි යනවා වගේ
මේ ආයතන ලෝකෙම ඇතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් හටගෙන නිවිනිවි යන ආකාරය දකින්න පුළුවන්. එතකොට හටගෙන නිවිනිවි යන ලෝකයක් කෙරෙහි එයා තුල ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් උපදින්නේ නැහැ පින්වත්නි. ඡන්දයක් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් උපදින්නේ නැතුව ආයතන ලෝකයේ තුල අනිත්‍යතාවය ප්‍රකට කරගන්න පහන තුලින් සිද්ධ වෙන අනිත්‍යතාවයද අපිට දැක ගන්න පුළුවන්. එහෙනම් පහණී පහන් දැල්වීමේ ක්‍රියාත්මක වීම දැන් පහන දිහා බැලුවට පස්සේ පින්වත්නි එක පාරම තෙල් ටික දිහා බැලුවහම දැවිච්ච බවක් පේන්නේ නැහැ. හැබැයි පහන දැල්වලා පැයකින් විතර පස්සේ පහන දිහා බලන් තෙල් දැවිලා ගිහින් තිරේ දැවිලා ගිහින් පැයකට පස්සේ පහණි තෙල් ටික දැවුණද තිරේ දැවුණද නැහැ. નિરાයාසයෙන් දැවි දැවි ආවේ. નિરાයාසයෙන් දැවි දැවි ආවේ. එහෙනම් මේ අවුරුදු 20ක් 25ක් ගිහින් අපි අනිත්‍ය වුණා නෙමෙයි. නිරතුරු අනිත්‍ය වෙවි ආවේ. මොහොතක් මොහොතක් පාසාම අනිත්‍යතාවය කියන්නේ ලෝකයේ රිද්මය. ඒ අනිත්‍යතාවයේ සම්බන්ධ කතාව බුද්ධාසනයේ මත දල්වාපු පහන තුලින් අත්දකින්න පුළුවන් ශ්‍රාවකෙක් වෙන්න. ඒ බඳු ශ්‍රාවකෙක් විදියට නිවී යාම පිණිස අද විවරණයේ තුලින් පැහැදිලි කළ පහන් පූජාවේ සම්පූර්ණ අර්ථය ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි විවරණය නිමා කරනවා. පින්වත්නි අද විවරණයට දායකත්වයේ ගැන කටයුතු කරන්නේ වසර දෙකකට පෙර පරලෝ සැපත් වුණු WM ජයරත්න රණසිංහ පියතුමාට අනුමෝදනා කිරීමක් වශයෙන්ුයි. ජයරත්න රණසිංහ පියතුමාට මේ කුසල් උපකාර වේවා. එතුමාගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා. වසර දෙකකට පෙර මිය පරලෝ ගිය ඒ පියතුමාට මේ උතුම් කුසලානිසංසයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා JH කුසුමාවතී ජයමහා මෑණියන්ට, MA කරුණාරත්න පියතුමාට, MA සුමනාවතී මෑණියන්ට, MA පියසීලි පෙරේරා මෑණියන්ට. හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් ඒ ඇත්තන්ට හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ජයරත්න රණසිංහ මහත්මා ප්‍රදාන මියගේ සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා. විශේෂයෙන්ම බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් උතුම් බුද්ධත්වයේ පිණිස මේ කුසල් බලවත් වේවා. ඒත් සමගම බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමද මේ උතුම් කුසල් නිවන් දොරටුවක්ම වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.